කවදත් තික්සත් ජාතික පක්ෂය මේ රටේ සංවර්ධනයේ නියමුවන් හැටියට විශිෂ්ට මෙහෙවරක් සිද්ධ කළේ ඔවුන් තුල තිබිච්ච සමගිය නිසායි. මේ පක්ෂය තුල කවදත් මතවාදීව අදහස් ඉදිරිපත් කිරීම සිද්ධ වුණා. විනය ගරු කරමින් තම තමන්ගේ මතවාදී ඉදිරිපත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී රජ කරවන පක්ෂයක් බවට පත් වුණා. ඒ ස්වභාවයම තමයි වර්තමාන එක්සත් ජාතික පක්ෂය තුලත් තිබෙන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ක්‍රියාත්මක වෙන එක්සත් ජාතික පක්ෂය තුල ඉන්න බොහෝ නායක තම තමන්ගේ අදහස් නිර්භයව ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබුණා. ඒ මතවාද ඉවසන්න පුළුවන්කම අනික් අයට හැමදාම තිබුණා. අදත් තියෙනවා. ඒ නිසාම තමයි වර්තමාන ජනාධිපතිවරණය මුල් කරගෙන අපේක්ෂකයන් හැටියට නම් කරන්න ඕනෑමටත් වඩා පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුල ඉන්න බව පැහැදිලිව කියන්න ඕන. ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන්, ඕනෑම අවස්ථාවකට ක්‍රියාකාරී වෙන්න පුළුවන් ක්‍රියාත්මක චරිත ඇති දේශපාලනඥයෝ එක්සත් ජාතික පක්ෂයට හිග නැහැ. කවුරු ඉදිරිපත් වුණත් ඒ ඉදිරිපත් වෙන පුජ්‍යලයා පක්ෂය තුලින් ආයු පක්ෂයේ නායකයන් විසින් කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් සාකච්ඡා කරලා කළ යුතුයි. ඒ ප්‍රාර්ථනා කරනවා 2015 වගේම මේ අවස්ථාවේදී විවිධ පක්ෂවල එකතුව සිංහල, දමිළ, මුස්ලිම් කියන සංවිධානවල සහභාගීත්වයෙන් සම්දානගත වීම තුළ තමයි ජයග්‍රහණ ලබන්න පුළුවන්. එකිනෙකා ප්‍රශ්න ඇති කරගෙන ගැටලු ඇති කරගෙන වෙන් වෙන්න බැලීම නෙමෙයි කළ යුතුව තිබෙන්නේ. සියලු දෙනා එකතු කරගෙන හැම දෙනාගේම සමගින් සමාදානේ එකම සන්දානයකට පැමිණිලා එක්සත් ජාතික පෙරමුණ වශයෙන් කටයුතු කරන ලෙස අපි මතක් කරන්නට කැමති.